සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා කියන මගේ අලු හැම දෙනාම පිළිගන්නවා සචිනා YouTube channel එකට. ඉතින් මම YouTube එකට ඇවිල්ලා තාම වැඩි දවසක් වෙන්නේ නැහැ. මම හිතන මම YouTube එකට ඇවිල්ලා දවස් 5ක් 6ක් වගේ වෙන්නේ. මගේ subscribers දෙසියකට ළඟයි මම හිතන විදිහට. මම දැන් වීඩියෝ 5ක් විතර දාලා තියෙනවා. ඉතින් ඒකට හොඳ comments, හොඳ like, හොඳ views ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ දවස් 5ක් වගේ කාලයක් ඇතුළත මට මේ වගේ ලයික්ස් ප්‍රමාණයක් මේ වගේ subscribers ප්‍රමාණයක් මේ වගේ views ප්‍රමාණයක් ලබා දුන්න ඔයගොල්ලෝ හැමෝටම අද අපි මොකක් ගැනද කතා කරන්නේ? ඉතින් අද අපි කතා කරන්නේ අපේ ෆෝන් එකේ මොකක් හින්දයක් delete වුණොත් ඒක ආයි අපි recover කරගන්න විදිහ. අපි හිතමු අපේ ෆොටෝ එකක් වීඩියෝ එකක් එතකොට ඇප්ලිකේෂන් එකක් වගේ දෙයක් අපි අතින් uninstall හෝ delete වෙලා යනවා. ඉතින් මේ delete වෙන එක අපිට පුළුවන්ද ආයි recover කරගන්න? ඇත්තටම පුළුවන්. ඉතින් දැන් එන ගොඩක් ෆෝන් වල ෆොටෝ වීඩියෝ වගේ දේවල් delete වුණොත් අපිට වෙනම තියෙනවා recently delete කියලා එකක්. ඉතින් මේ recently delete එක හැම ෆෝන් එකකටම නැහැ. හැබැයි අලුතෙන් එන ගොඩක් හොඳ ඩිවයිස් වලට සහ budget device හැම එකකටම වගේ මේ recently delete එක add කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේක නැති ෆෝන්ස් තියෙනවානේ. ඒකට විසඳුමක් විදිහට තමයි අද මේ ඇප්ලිකේෂන් එක අරගෙන ආවේ. ඉතින් මේක recently delete කියන කටියට වැදගත්තේ අපි බලමු වීඩියෝ එක. හරියනම් බලමු අපි කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් අපි මුලින්ම යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහින් සර්ච් කරන්න ඕනේ Dumpster කියලා. ඉතින් මෙන්න මේ වගේ icon එකක් තියෙන application එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ application එක download කරගන්න ඕනේ. මම download කරගෙන ඉවරයි. මම ඉතින් open කියන එක click කරන්නම්. හරි මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයගොල්ලන්ට application එක open කරපු ගමන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ permission ඉල්ලනවා. මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඒගොල්ලන්ගේ ෆුල් ඇක්සස් එක ගන්න. ඉතින් මේකේ මම කන්ටිනියු කරගන්නවා. කන්ටිනියු කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඇලෝ කරන්න එනවා. ඉතින් මම මේක ඇලෝ කරගන්නවා. ඉතින් ඇලෝ කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලමු කොහොමද අපි මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අපි බලමු ගැලරි එකට ගිහිල්ලා අපි මොකක් හරි ෆොටෝ එකක් ඩිලීට් කරලා මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් කියන එක මම මේක මෙන්න මේ විදිහට ඩිලීට් කර ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ගොඩාක් ෆෝන් වල මෙන්න මේ රීසෙන්ටි ඩිලීට් කියන එක ඉන්බිල්ඩ්ම එනවා. ඉතින් රීසෙන්ටි ඩිලීට් එකනොත් අපි මේක ක්ලියර් කරගමු. හරි. දැන් මේ ෆොටෝ එක අපි කොහෙවත් මේ ෆෝන් එකේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ Dumpster කියන ඇප්ලිකේෂන් එකට යන්න. ඉතින් Dumpster කියන ඇප්ලිකේෂන් එකට ගියපු ගමන් ඔයගොල්ලන්ට පේන්නේ නැති ඕගොල්ලන්ගේ ඉමේජ් එක ලාස්ට් ඩිලීට් කරපු ඉමේජ් එක මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේක රීස්ටෝ කරගන්න. එහෙම නැත්නම් ඩිලීට් කළම මෙතන උන ඩිලීට් මංගල දාන්න. එහෙම නැත්නම් මෙන්න මේ ෂෙයා කියන එකෙන් අපිට කොහෙට හරි මේක ෂෙයා කරගන්න. ඉතින් මම මේක රීස්ටෝ කියන එක දෙනවා. රීස්ටෝ කියන එක දීපු ගමන්ම ඔයගොල්ලන්ට ගැලරි එකට ගිහින් බලා ගන්න පුළුවන් මෙන්න ඉමේජ් එක ආයි තිබ්බ තැනටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇප්ලිකේෂන් එකේ තව ඔප්ෂන් ගැන කතා කරමු. ඉතින් මේකේ අපි ඔප්ෂන් බාර් එකට ගිහිල්ලා බලුවොත් එහෙම මෙතන සෙටින් වල තියෙනවා රිසයිකල් බින් සෙටින් කියලා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මොනවා හරි ඩිලීට් කරාම මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ රඳවා ගන්න ඕනේ දේවල්. ඒ කියන්නේ අපි ඉමේජ් එකක් ඩිලීට් කරොත් ඉමේජ් එකක් සේව් වෙන්න, වීඩියෝ එකක් ඩිලීට් කරොත් වීඩියෝ එකක්, ඒ වගේම ඔඩියෝ, ඩොකියුමන්ට්, සිප් ෆයිල්, ඒ ඇප්ලිකේෂන් ඒ වගේ ගොඩක් දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් මේකේ තවදුරටත් රඳවා ගන්න ඕම නැත්නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් කියන එකේ ටික් එක අයින් කරන්න. ඉතින් ඔයාලට මේ වගේ අනවශ්‍ය දේවල් දිනනනම් මේකේ ටික් එක අයින් කරගන්න. ඉතින් බලමු අපි තව මොනවද ඔප්ෂන් තියෙන්නේ කියලා. මෙතන ඔටෝ ක්ලීන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔටෝ ක්ලීන් කියන එකේ තියෙනවා මේකේ කොච්චර කාලයක් අපි මේ ඩිලීට් කරන ඒවා රඳවලා තියා ගන්න ඕනේද කියලා. ඉතින් මේක 1 week කියන එකට ටික් එක දුන්නොත් 1 week වලින් ඕගොල්ලන්ගේ සම්පූර්ණයෙන් මේකේ රඳවාගෙන තියෙන ඒවා ඔටෝ ක්ලීන් වෙනවා. ඒ වගේම 1 month දුන්නොත් 1 මාසෙකින් මේකේ තියෙන හැම දෙයක්ම අයින් කරලා දානවා. ඒ වගේම 3 month දුන්නොත් 3 month වලින් මේකේ සම්පූර්ණ දේවල් ඉවත් කරලා දානවා. ඉතින් මම මේක ඕෆ් කරලා තියා ගන්නවා. මොකද මට මේක චෙක් කරලා මට කැමති ලාට ක්ලීන් කරගන්න ඕනේ හින්දා.
ඉතින් ඔන්න ඔය ඇප්ලිකේෂන් එක ගැන තමයි අද අපි කතා කරේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඉතින් නමුත් දන්නේ නැති කට්ටියට ඉගෙනගෙන තමයි මේ ඇප්ලිකේෂන් එක ගැන මම අරගෙන ආවේ. ඉතින් අද අපි බලුවා කොහොමද අපේ deleted ෆොටෝ එකක්, ඒ වගේම ඇප්ලිකේෂන් එකක්, ඒ වගේම වීඩියෝ එකක් ආයි අපේ ෆෝන් එකට රීස්ටෝර් කරගන්නේ, එහෙම නැත්නම් රීඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තවත් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම මාව තාමත් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන බෙල් අයිකන් එකේ ගියොත් මේ වගේ අලුත්ම වීඩියෝස් ඔයගොල්ලේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්.